ඔයාලව හැමෝම පිළිගන්නවා අපි කොමර්ස් කුරා ඇප් එකට මම තමයි මේ වීඩියෝ ලෙසන් එක කියන්නේ ඔයාලගේ පාඩම් සෙරම වීඩියෝ විදියට උගන්වන්නේ මම. එතකොට මම ඇවිල්ලා කැලණි කැම්පස් එකේ 3 වෙනි වසරේ ඉන්න මැනේජ්මන්ට් එකේ කියන්නේ කළමනාකරණ පීඨයේ ගණකාධිකරණයේ කියන්නේ කණාධිකරණ පාඩමාලාවක් කරන කියන උපාධියක් කරන අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක්. ඉතින් ඔය නිසා මම මේ ඔයාලට මේ ඇප් එක මෙහෙම දෙන්න හේතුවත් මේටි ඔයාලා ගොඩක් ගිතර හිටියා. අනිත් එක සමහර ළමයින්ට ක්ලාස් යන්න සල්ලි නැහැ. ඉස්සර මට සල්ලි යන්න ක්ලාස් යන්න සල්ලි තිබ්බෙත් නැහැ කොමර්ස් වලට වගේ සබ්ජෙක්ට් එකකට. ඉතින් ඒ හැමෝටම දා ගැන හිතලා තමයි මේ වගේ ඇප් එකක්ම මේ වගේ වීඩියෝ සීරීස් එකක් එක්ක ඇප් එකක් මේ වගේ ඔයාලට දෙන්න කල්පනා කළේ නංගි මල්ලේ. ඒ නිසා අපි මේ ඇප් එකේ ඔයාලට මේ වීඩියෝ තියෙනවා, කියන්නේ ලෙසන් එක තියෙනවා, පාඩම ගොන්නනවා. ඊට පස්සේ පාඩමට අදාළ පසුගිය ප්‍රශ්න පත්‍ර වල අහලා, කියන්නේ පාස් ඕ ලෙවල් පාස් පේපර්ස් වල අහලා තියෙන ප්‍රශ්න දාලා තිනවා. මේ පාඩමට අදාළ එක එක පාඩමට අදාළ ඒවත් එක්කම උත්තර දාලා තිනවා. MCQ ඒවා තියලා තිනවා. ඊට පස්සේ ඔයාලගේ පෙළපොත හැම එකේම තියෙනවා. සමහර අයගේ ඕ ලෙවල් කියන්නේ පෙළපොත නැති වෙන්න පුළුවන්. කියන්නේ ඔයාලගේ මොකද අභ්‍යාස පොත නෙමෙයි, මොකද පෙළපොත කියන්නේ මොකද්ද? ඔයාලේ අච්චුපොත, අච්චුපොත නැති වෙන්න පුළුවන්. ඉතින් අච්චුපොතත් මම දාලා තිනවා ඔයාලට, ඒක බලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ ෂෝට් නෝට් එක දාලා තිනවා, නෝට් එක දාලා තිනවා. සමහර ළමයිගේ නෝට් මිසින් වෙන්න පුළුවන් නිසා නෝට් එකක් දාලා තිනවා. ඔයාලට නංගි මල්ලි කොමර්ස් වල හොඳටම ඉගෙන ගන්න, කොමර්ස් වලට අවශ්‍ය කොමර්ස් වලට ඒකක් දාන්න, ඕ ලෙවල් වල කොමර්ස් වලට ඒකක් දාන්න ඕන කරන හැමදේම මම ඔයාලට මේ ඇප් එකෙන් දෙනවා නංගි මල්ලි. ඊළඟ එක තමයි අපි 11 වසරේ තාම පාඩම් ටික අපි අප්ලෝඩ් වෙන ගමන් ඉන්නේ අපේ වීඩියෝ ටික. ඒ ටික කරලා ඉවරයි. ඒ ටික ඔයාලට ඉක්මනටම හම්බ වෙයි නංගි මල්ලි. හරි, එහෙනම් අපි වැඩිය තව කතා කරන්න ඕනේ. අපි තව ඉස්සරහට අනිත් වීඩියෝ වල අපිට කතා කරන්න පුළුවන්. එහෙනම් අපි අපේ පාඩම පටන් ගමු. ඒ තමයි 10 වසර පළවෙනි පාඩම, ව්‍යාපාර සංකල්පය නංගි මල්ලි. අපි දන්නවා ඕල වලට එතකොට 10 වසර 11 වසර දෙකම එනවා. ඒකිනුත් 60%ක් විතර නංගි මල්ලි 10 වසරෙන් තමයි අහන්නේ. ඒ නිසා ඔයා 10 වසරට අනිවාර්යෙන් බර දෙන්න ඕනේ. ඒකිනුත් 10%ක් විතර මෙන්න මේ පාඩමෙන් අහනවා. තේරෙන්නේ නැති මං කිව් එක මම සරලව කියන්නේ මේ පාඩම හරි වැදගත්. පළවෙනි පාඩම සාමාන්‍යයෙන් ඕනම සබ්ජෙක්ට් එකක පොඩි පාඩමක් නේ වෙනවට කොමර්ස් වල එහෙම නැහැ. මේ පාඩමෙන් ලකුණු සෑහෙන අහනවා. ඒ නිසා මේ පාඩම අපි මේ විදිහට ඉගෙන ගමු. කරුණු විදිහට තමයි නංගි මල්ලි මම ඔයාලට මේ පාඩම් සේරම උගන්වන්නේ. කියන්නේ අපි දැන් මේක තියරි කෑල්ල, ඊට පස්සේ ගිනුම් කරන කෑල්ල සේරම අපි කරනවා. ඔයාලට සේරම බලා ගන්න පුළුවන් නංගි මල්ලි. අනිත් එක මේ පාඩම් සම්බන්ධව හරි මොන හරි විශේෂ ගැටලු මොන හරි ප්‍රශ්නක් තියෙනවා නම් අනිවාර්යෙන් අපිට මැසේජ් එකක් දාන්න, එහෙම නැත්නම් පහල කමෙන්ට් එකක් දාන්න. මම අපේ කන්ටැක්ට් අස් එකට ගිහිල්ලා අපිට WhatsApp Viber එක කරන්න පුළුවන්. ඒ කිසි ප්‍රශ්න නැහැ, මේල් එකක් දාන්න පුළුවන්. ඕනම වෙලාවක අපි ඔයාලට රිප්ලයි කරනවා. අපේ ටීම් එකෙන් බලාගෙන ඉන්නවා ඔයාලට රිප්ලයි කරන්න. ඒ නිසා නංගි මල්ලි එහෙනම් අපි මේ විදිහට ඉගෙන ගමු. මතක තියාගන්න මම මුලින්ම ඔයාලට කියන්නේ කවදාවත් මම මේ ටික වැඩේ කරන්නේ. අපි අද මේ ඉගෙන ගන්නේ, අපි ඔයයි මමයි මේ ඉගෙන ගන්නේ ඔලෙවල් විභාගේ පාස් වෙන්න. ඔක තමයි ඇත්ත කතන්දරේ. නැතුව මේ මට බිස්නස් එකක් පටන් ගන්නවත් මේ රට හදන්නවත් නෙමෙයි. මම ඇත්තම කියන්නම්, මට ඕනේ ඔයාලා විභාගේ පාස් කරන්න තමයි. එතනින් එහාට ඔයාලා හිතනවා නම් ඒක ඔයාලගේ වැඩ. තේරෙනවද? ඔයාලට කොමර්ස් වලට එකක් ගන්න ඕනද? හා, ඒක තමයි දැන් මගේ අරමුණ. එහෙනම් ඒ විදිහට තමයි නම් ගේවල මම මේ පාඩම් ටික උගන්වන්නේ. ඒ කියන්නේ විභාගයේදී ප්‍රශ්න අහන්නේ කොතනින්ද? එතන තමයි මම උගන්වන්නේ. විභාගයේදී කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැති, ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් අහලා දෙනවා, ඒ කියන්නේ මගෙන් කවර් නොවී යන්නේ නැහැ නම් ගේවල. තේරුණාද? ඒ කියලා කියන්නේ මම ඔයාලට විභාගේ ફોકસ කරලා නම් ගේවල උගන්වන්නේ. ඒ නිසා මම අනවශ්‍ය විදිහට ස්කෝල් වල ක්ලාස් වල වගේ නිකන් කියව ඉන්න කැමති නැහැ. මම ඔයාලට හරියටම දෙන්න ඕන සාරය දෙනවා. පාඩමේ තියෙන මෙච්චරයි කියලා මේ ටික දෙනවා. මේ ටික මතක තියාගන්න. අනිත් කිසිම දෙයක් ඔළුව තියෙන්න ඕනේ නැහැ. මේ කියලා දෙන ටික මතක තියාගන්න. ඔයාලට බය නැතුව විභාගෙට ඕන ප්‍රශ්නයක් ලියන්න පුළුවන් නම් ඉවරයි. හරි, යන්න නම් ඉවරයි. අපි දැන් ටිකක් වැඩිපුර කතා කරා පළවෙනි වීඩියෝ එක නිසා. එහෙනම් හහපුරා කියලා වැඩේ පටන් ගමු නම් ඉවරයි. නම් ඉවරයි පළවෙනි පාඩම තමයි ව්‍යාපාර සංකල්පය කියන පාඩම 10 වසරේ. එතකොට මේ පාඩම ටිකක් ලොකු පාඩමක් පිටු තියෙනවා. පිටු සෑහෙන දෙනවා. පිටුගේ 24ක් වත් තියෙනවනේ. එතකොට මේ පාඩමේ ඇත්තම කිව්වොත් මේ පාඩමේ නම් කිමල්ල අපිට දැනගන්න තියෙන කරුණු පහයි. මේ පාඩමේ ගුරුවත් පුත දීලා තියෙන කරුණු පහයි. මේ පහ උගන්වන්න තමයි අපිට මේ පිළිලෙට් ගාන සේරම දීලා තියෙන්නේ. එහෙනම් මේ කරුණු පහ ඉගෙන ගත්තාම මේ පාඩම ඉවරයි. මේ පාඩමේ තියෙන කරුණු පහ තමයි නම් කිමල්ල මොනවාද අවශ්‍යතා හා වමනා කියන්නේ. ඒක එක. අනිත් එක ව්‍යාපාරවල මොන මොන අරමුණුද තියෙන්නේ. ඒක දෙක. ඊළඟ එක තමයි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර, සේවා නිෂ්පාදන ව්‍යාපාර කියන්නේ මොනවාද? 3යි. ඊළඟ එක තමයි නිෂ්පාදන සාධක කියන්නේ මොනවාද? ඕක අපි දැනගන්න ඕනේ. 4යි. අන්තිම එක තමයි ඇල්මති පාර්ශ්ව කියන්නේ කවුද? ඔන්න ඔය කරුණු පහ දැනගත්තාම නම් ඉවරයි. මේ වල පාඩම ඉවරයි.
හරි දැන් අපි මොකද්ද කරන්න යන්නේ කියලා ඔයාලට තේරෙනවා අපි මේ වීඩියෝ එක ඉවර වෙද්දි මේ පාඩම ඉවර වෙද්දි අපි මේ පහම දැනගන්නවා ඔයාලා ප්‍රශ්න කරනවා මම මේ පාඩමට අදාළ ප්‍රශ්න ඇප් එකේ දාලා තියෙනවා Q&A කියලා ඇති කොටසක් කැටගරි එකක් ඒකේ බලන්න පුළුවන් page එකක් තියෙනවා ඒකේ ඔයාලට මම අනුමාන ප්‍රශ්න පත්‍රෝ සේරම ටික දාලා තියෙනවා නංගි වල වැඩ කරන්න තියෙනවා ඔයාලට හරිද මේ වීඩියෝ ආය ආයලාට බලන්න පුළුවන් ඒ නිසා පාඩම මිස් වුණොත් එදා දවසේ ඉස්කෝලේ යන කරනවා නම් මේ පාඩම තිබිච්ච දවසේ ඔයාලට මේකෙන් කවර් කරගන්න පුළුවන් හරි නංගි වල එහෙනම් මෙන්න මේ කරුණු පහ තමයි දැනගන්න තියෙන්නේ හරිද මොනවාද අවශ්‍යතා හා වමනා කියන්නේ මොනවද මම දන්නවා ඔයාලා හැමෝම වගේ දැනනපත් මේක පොඩ්ඩක් හරි දන්නවා ඇති ඒත් කමක් නැහැ මම හිතන්නේ ඔයාලා දන්නේ නැහැ කියලා ඒ විදිහට තමයි උගන්වන්නේ මුකුත් දන්නේ නැහැ කියලා හිතමු අපි එහෙනම් ඉක්මනට වැඩේ පටන් ගමු පළවෙනි කරුණ අපි ඉගෙන ගන්න යන්නේ දැන් ඒක තමයි අවශ්‍යතා හා උවමනා මොනවාද අවශ්‍යතා කියන්නේ මොනවාද උවමනා කියලා කියන්නේ නංගි මල්ලී අවශ්‍යතා කියලා කියන්නේ මෙහෙමයි අවශ්‍යතා කියලා කියන්නේ මිනිසෙකුට ජීවත් වීමට කියන්නේ මිනිහෙක්ට ජීවත් වෙලා ඉන්න ඕනම කරන දේවල් ටික අත්‍යවශ්‍යම කරන දේවල් ටික ඔයා මිනිහෙක්ද ඔයා මිනිහෙක්නේ ඔයයි මමයි දෙන්නම් මිනිස්සු එහෙනම් අපි දෙන්නටම ජීවත් වෙලා ඉන්න අපි දෙන්නට මොනවද ඕනේ ප්‍රධාන වශයෙන් අපි දෙන්නට කෑම ඕනේ අපිට ඇඳුම් පැළඳුම් ඕනේ අපිට නිවාස ඕනේ ඔන්න ඕවා තමයි නංගි මල්ලී එහෙනම් අවශ්‍යතා කියලා කියන්නේ මට මොකද්ද මට සුදු වෙන්න ඕනි කියලා එකක් තියෙනවා මම ජීවත් වෙලා ඉන්නේ එහෙම එකක් නැහැ මොකක් හරි තමයි මට ටී-ෂර්ට් මඳින්න ඕනි කියලා තියෙනවා මේ මිනිහෙක් එහෙම නැහනේ වට තේරෙන මං කියන ඒ කියලා කියන්නේ නම් අවශ්‍යතා කියලා කියන්නේ ආ නිර්වචන වුණත් විභාගෙදි මෙහෙම ලියන්න මිනිසෙක්ව ජීවත් වීම සඳහා සපුරා ගත යුතු අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේ සෝරි මිනිසෙකු ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕන දේවල් සපුරා ගන්නවා කියලා කියන්නේ ඉටු කර ගන්න ඕන දේවල් එහෙනම් ප්‍රධාන වශයෙන් නම් ගිමාලේ අවශ්‍යතා තුනයි තියෙන්නේ ප්‍රධාන කියන්නේ මූලික අවශ්‍යතා කියලා කිව්වොත් හරි මූලික අවශ්‍යතා තුනයි ආහාර ඇඳුම් පැළඳුම් නිවාස ඊට අමතරව තියෙනවා අධ්‍යාපනය ආරක්ෂාව සෞඛ්‍ය ඔහොමම තියෙනවා ඒ වුණාට අර තුන තමයි අපි මූලික අවශ්‍යතා කියලා කියන්නේ විභාගයට ඔය තුන තමයි නම් ගිමාලේ ෆෝකස් කරන්නේ ඒ නිසා මම්බර්ෂිප් කියනවා විභාගයේ තමයි අපි ෆෝකස් එක. එහෙනම් විභාග දිහන්න ඔය තුන. මොනවාද? ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම්. එතකොට ආහාර කිව්වහම නම් ඊවලි පාම් බටර් කොත්තු චීස් ඔය සේරම වැටෙනවානේ. එතකොට අවශ්‍යතාවය කියන්නේ ඔය ආහාර කියන ලොකු කැටගරි එකට. ඇඳුම් කිව්වහම සරන් කලිසම් ටී-ෂර්ට්, ෂර්ට්ස්, ෂෝට්ස් ඔය සේරම වැටෙනවානේ. එතකොට ඇඳුම් කිව්වහම ඒ ලොකු කැටගරි එක තමයි එහෙනම් අවශ්‍යතාවය කියලා කියන්නේ. හරිද නංගි මල්ලී එහෙනම් අවශ්‍යතාව කියන්නේ මොනවද කියලා ඔයදින් ඔයාලට ලියන්න පුළුවන් දැන් මිනිස්සුක ලෙස ජීවත් වීම සඳහා අනිවාර්යෙන් සපුරා ගත යුතු දේ. එතකොට නංගි මල්ලී මේකයි. දැන් මං අවශ්‍යතත් එක්ක අපි ඌමනාත් ඉගෙන ගන්න බෑ. අපි ඌමනා වලටත් යන් ඊට කලින් අපි අවශ්‍යතාව වල තියෙන ලක්ෂණ ටික කතා කරමු. හැබැයි මේ ලක්ෂණ ටික තවත් තවට තේරෙන්නේ ඌමනායේ කියන ලක්ෂණ ටික කතා කරාමයි. බලන්නවා. අපි දැන් අවශ්‍යතාව වල ලක්ෂණ ටිකක් කතා කරමු. අවශ්‍යතාව වල පළවෙනිම ලක්ෂණය තමයි නංගි මල්ලී ඒව අත්‍යවශ්‍යයි. ඒව නැතුව බෑ. ඒ නිසා ඒව අනිවාර්යෙන් අපිට සපුරා ගන්න වෙනවා. අත්‍යවශ්‍යයි. පළවෙනි ලක්ෂණය එහෙනම් මොකද්ද? පේනවනේ. පළවෙනි ලක්ෂණය තමයි අත්‍යවශ්‍ය වීම. අවශ්‍යතාවල පළවෙනි ලක්ෂණය අත්‍යවශ්‍යයි. ඒක තව ආඩ විස්තර ගන්න ඕනේ නැහැ. ඊළඟ ලක්ෂණය තමයි නංගිවල පොදු වීම. පොදු වෙනවා කියන්නේ මොකද්ද? ඔයාටත් ආහාර කියන එක පොදුයි, මටත් ආහාර කියන එක පොදුයි. ඔයා සිංහල, මම දෙමළ. මම සිංහල, ඔයා දෙමළ. ඔයා මුස්ලිම්, මම සිංහල කියලා අපි කන කෑම වෙනස් වුණාට අපි ආහාර කියන එක වෙනස් වෙනවද නෑ නේද ආ ඕකට තමයි නංගි වල නම් පොදුයි කියලා කියන්නේ අපි හැමෝටම ආහාර කියන අවශ්‍යතාවය පොදුයි තේරුණාද ඔයා මස් කෑව මම මස් කන්නේ ඒ වුණාට ආහාර කියන්නේ මස් වලට විතරක් නෙමෙයි එළවලු වලටත් වෙනවා තේරුණාද එහෙනම් ආහාර කියන එක හැමෝටම පොදුයි ඒක කාටවත් මේ පොදු නැත්තේ නෑ කියන්නේ විවිධ නෑ ඒක හැමෝටම පොදුයි හැමෝම ආහාර කියන එක සපුරා ගන්න ඕනේ එහෙනම් අවශ්‍යතාව අවශ්‍යතාවන් පොදුයි ආහාර ඇඳුම් ගැන හැමෝම අඳින්න ඕනේ. හරි. ඊළඟ එක තමයි නංගිමල නම් පොදු වීම. ඊළඟ තමයි සීමිත වීම. සීමිතයි කියන එකේ තේරුම මොකද්ද? කිහිපයයි කියන එක තමයි. එහෙනම් මම කියවනවා මූලික අවශ්‍යතා තුනයි තියෙන්නේ. තව උඩරිම අපි ගත්තොත් හතරක් පහක් ගන්න පුළුවන් අපිට. ඔයාලගේ පළපොතේ නම් දීලා තියෙනවා අවශ්‍යතා කියලා. එන ලිස්ට් එකක් දීලා තියෙනවා සම්නිවේදන, විනෝදනය, ප්‍රවාහය එහෙම කියලා. ඒ වුණාට පළවෙනි තුන තමයි ඇඳුම් ආහාර ඇඳුම් වාසස්ථාන ඔන්න ඔය තුන තමයි මූලික අවශ්‍යතා තුන කියලා කිව්වා අපි කතා කරා එක. එතකොට ඔය වගේ අපිට ගණන් කරන්න පුළුවන් තරමක් තමයි තියෙන්නේ අවශ්‍යතා කියන ඒවා. ඒක තමයි අපි සීමිතයි කියලා කියන්නේ. කීපය තියෙන්නේ. උපරිම අපි තුමු 10ක් තියෙනවා. 10ක් නැහැ අපි තුමු 6ක් 7ක් තියෙනවා උපරිම. ඒ කියන්නේ සීමිතයිනේ මේක. ප්‍රධානෙම තුනයි. සීමිතයි කියන්නේ ඒකයි. හන්නන් මල්ලේ අන්තිම එක තමයි අන්තිම ලක්ෂණය තමයි නිර්මාණය කළ නොහැක කියන එක.
නංගි මල්ලේ නිර්මාණය කරන හැක කියලා කියන්නේ බිස්නස් මන්ලයිනේ නැත්තම් නිෂ්පාදකය බණ්ඩ හදන අය බඩු හදන අය බණ්ඩ හා සේවා හදන අය එයාලට අවශ්‍යතාවයක් කවදාවත් නිර්මාණය කරන්න බෑ දැන් බලන්න ආහාර ඇඳුම් පැළඳුම් නිවාස කියලා ඒ වගේ තව කැටගරි එකක් මේ මිනිස්සුන්ට හදන්න බෑ එයාලට ඕනනම් අලුත් කෑමක් හදන්න පුළුවන් එතකොට ඒක වැටෙන්නේ අවශ්‍යතාවයක්ද නැහැ ඒක අවශ්‍යතාව යටතේ වැටෙන එකක් නේ ආහාරයක් කියන්නේ ආහාරය ඇතුළේ තියෙන මොකක් හරි කෑමක් එතකොට ඒ කෑම සේරම වැටෙන්නේ ආහාර ඒ වගේ අවශ්‍යතාව කියන ඒවා එනම් මිනිස්සුන්ට හදන්න බෑ මම ඔයාලට මේක නියම් තේරුම් කරලා දෙනවා ඔයාලට විභාග දව දැනගන්න ඕනේ මේ ලක්ෂණ ටික විතරයි නංගි මල් ලක්ෂණ හඳුන්වන්න කියලා එන්නේ නැහැ ඔයාලට මේ අමතර දැනුමට මම මේ දෙන්නේ අපි විභාග දැන නිසා ඔයාලා ලක්ෂණ හතර මතක තියාගන්න අවශ්‍යතා අත්‍යවශ්‍යයි පොදු වීම සීමිත වීම නිර්මාණය කළ නොහැක හරි නංගි මල් දැන් ඔයාලට මේ ලක්ෂණ ටික තවත් තේරේ ඕමනා ටික කරාට පස්සේ අපි යමු ඕමනා ඕමනා කියලා කියන්නේ අවශ්‍යතා සපුරා ගන්නා ආකාරය මොකද අවශ්‍යතා සපුරා ගන්න ආකාරය ඒ කියලා කියන්නේ අපි තුම ආහාර කියන අවශ්‍යතාව අපි සපුරා ගන්නවා බත් කාලා එහෙනම් බත් කියන්නේ අවශ්‍යතාවද ඌමනාවද ඌමනාව අපි ආහාර කියන අවශ්‍යතාව සපුරා ගන්නවා පාන් කාලා පාන් කියන්නේ ඌමනාව අපි නිවාස කියන අවශ්‍යතාව සපුරා ගන්නවා ගයක් හදලා එතකොට තට්ටු ගය තට්ටු අපි දෙමහල් නිවසක් නම් දෙමහල් නිවස ඇවිල්ලා ඌමනාව තේරුණාද අපි ඇඳුම් කියන අවශ්‍යතාව සපුරා ගන්නවා කලිසම් ඇඳලා හරිද? එතකොට කලිසම් කියලා කියන්නේ වුමනා. දැන් තේරෙනවනේ අවශ්‍යතාවය වුමනා කියන්නේ මොකද්ද කියලා. අවශ්‍යතාවය වුමනා බැඳිලා තියෙන එකයි. අවශ්‍යතාව කියන්නේ ලෝක කැටගරි එකේ ඇතුලේ තමයි වුමනා 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 ගොඩක් තියෙන්නේ. නෑ අවශ්‍යතාව වුමනා යන කුමක්ද කියලා අහන විභාගයට මේ පරත් අහයි. අවශ්‍යතාව හරි වුමනා හරි මොනවද දෙකෙන් එකක් අනිවාර්යෙන් අහනවා ලියන්නත් අහනවා. එතකොට වුමනා කියලා කියන්නේ මොනවද? අවශ්‍යතාව සපුරා ගන්න විවිධ ආකාරයන් වල තමයි වුමනා කියලා කියන්නේ. එතකොට මේවල ලක්ෂණ මොනවද? මේක නංගි මල්ලේ අර ලක්ෂණ ටිකේම අනිත් පැත්ත තමයි අපිට ගහන්න තියෙන්නේ. එතකොට දැන් අපි ඌමනා අත්‍යවශ්‍යයිද? වාහිතන්. ආහාර නම් අත්‍යවශ්‍යයි. ඒ වෙනකොට පාන් අත්‍යවශ්‍යද? පාන්මද ඔයා කන්න ඕනේ ජීවත් වෙලා ඉන්න? නෑනේ. බත්මද කන්න ඕනේ? නෑ. ඒක තමයි කියන්නේ නං ඌමනා අත්‍යවශ්‍ය නොවේ කියන්නේ. ඌමනා අත්‍යවශ්‍ය නොවේ කියන එකේ තේරුම මේකයි. ඔයාට ජීවත් වෙලා ඉන්න මෙතන මේ පාන්ම බනිස්ම පිට්ටුම කන්න ඕනේ නෑනේ. ඕනතරම් ලෝකේ කෑම තියෙනවා. ඒක තමයි අත්‍යවශ්‍ය නොවේ කියලා කියන්නේ. ආහාර කියන එක කොහොමද සපුරා ගන්නවද? ඒනට පාන් වුමනාවක් කියලා කියන්නේ ඒක යටතේ තියෙන මොකක් එක කෑමකට කියන්නේ. ඒතකොට ඒකම කන්න ඕනේ කියලා නැහැ. ඒක තමයි මෙතනින් කියන්නේ. ඒවල ඒක වැරදිව තේරුම් ගන්න එපා ඒ නිසා. ඊළඟ තමයි විවිධ වීම. අරකේ පොදු වීම මේක අරකේ විරුද්ධක. විවිධ වීම. පොදු වෙනවා කියලා කියන්නේ හැමෝටම පොදු විවිධයි කියන්නේ එක එක්කෙනාට විවිධයි. ඒ කියන්නේ මං කියුව ඉස්සලා ඔයා මුස්ලිම් මම සිංහල නම් ඔයා කන මස් ජාති මම කන්නේ නැහැ. එතකොට ඒක එක එක්කෙනාට වෙනස්. සමහර මිනිස්සු මස් කන්නේම නැහැ. සමහර මිනිස්සු සමහර කෑම කන්නේම නැහැ. එතකොට ඒක තමයි එක එක්කෙනාට ඒවා වෙනස්. එක එක්කෙනාට විවිධයි. පොදු නැහැ. වෝමනා වෙනම විවිධයි. ඕක තමයි ඕනා විවිධයි කියන එකේ තේරුම. ඊළඟ තමයි අසීමිත වීම. නංගිමල අසීමිතයි කියලා කියන්නේ අරකේ සීමිතයි කියන්නේ කිහිපයයි. ඒනොට මේකේ කිහිපයයිද? ආහාර කියලා විතරක් ගත්තොත් වාට ගණන් කරන්න බැරි තරම් කෑම දිනව නේද මේ ලෝකේ? ආ සීමිතද එතකොට නෑ එතකොට අසීමිතයි ඕනතරම් ලක්ෂ ගණන් වල කෑම හැදුවාගේ ලිස්ට් එකක් එක එක ජාති කෑම ඒ කෑම විතරයි ඇඳුම් නිවාස ඔය සේරම ගත්තොත් එහෙම නිවාසත් ඕනතරම් ජාති ඇඳුම් කිව්වොත් එක එක ජාති ඒක තමයි මේ අසීමිතයි කියලා කියන්නේ එහෙනම් මේ ලක්ෂණ වල විරුද්ධව යන්නේ මේ පැත්තේ ඒ නිසා ඒක හොඳට බලන්න ඊපස්සේ මේක නිර්මාණය කළ හැක අද දවසේ මම ගිහලා මොකද අලුතෙන් කෑම එකක් හදුවොත් ඔන්න මම අලුතෙන් වුමනාවක් තමයි මම මේ නිෂ්පාදනය කරේ අලුත් කෑම එකක් හොයාගත්තම පබිලිසිල්ල මොක්කරි අලුතෙන් කෑම එකක් හොයාගන්නවා තනකොළ වලින් දාලා හදන්න තනකොළයි තිරිවාන ගලුයි මේවා කරලා එතකොට ඒක ඇවිල්ලා ඌමනාව අවශ්‍යතාව වෙන්නේ මේ අවශ්‍යතාව සපුරා ගන්න ආකාරයෙන් ඌමනාව ඒකයි කෑම වලට නම දානවා ගල්පපඩම් කියලා එතකොට ඒක ඇවිල්ලා එයා නිර්මාණය කරපු ඌමනාව තේරෙනවද මල එතකොට විභාගෙදි මෙහෙම දෙයක් අහන්න පුළුවන් අවශ්‍යතාව හා ඌමනාව වල වෙනස්කම් ඔහොම අහන්න පුළුවන් අනිවාර්ය සමානකම් නැහැ වෙනස්කම් තමයි අහන්නේ එතකොට අනිවාර්යෙන් දැන් මතක තියාගන්න ඕනම සබ්ජෙක්ට් එක නම් ඊමාලේ වෙනස්කම් අහනවා නම් ඔයාලා ඒක පෙන්වන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි වගුවක් ගන්න එක. දෙකක් නම් අහන්නේ වෙනස වගුවක් ගන්න. මේ පැත්තේ අවශ්‍යතාව මේ පැත්තේ වුමනා. අවශ්‍යතා සීමිතයි. වුමනා සීමිතයි. අවශ්‍යතා අත්‍යවශ්‍යයි. වුමනා අත්‍යවශ්‍ය නොවේ. සීමි පොදුයි විවිධයි. නිර්මාණය කළ හැක නිර්මාණය කළ නොහැක. පෙවුන්නේ නැහනේ. ඒ මේ පැත්තේ අවශ්‍යතා මේ පැත්තේ වුමනා. ඊට පස්සේ ඔරල් ලියන්න පුළුවන් අත්‍යවශ්‍ය වීම අත්‍යවශ්‍ය නොවේ පොදු වීම විවිධ වේ අසීමිතයි සීමිතයි අසීමිතයි
නිර්මාණය කළ නොහැක නිර්මාණය කළ හැක ඔය වගේ වෙනස්කම් විභාග දාන්න පුළුවන් ඒ නිසා මේ ලක්ෂණ හතර විතරක් මතක තියාගන්න මේ හතර විතර ඕකෙම හතරනේ විරුද්ධ හතරනේ මේ පත්‍රේ නම් ඉවරයි එතකොට අපිට අවශ්‍යතාව වුණා කියන කැල ඔච්චරයි විභාග දෙන්නේ අපි අවශ්‍යතාව කියන මොනවද ඉගෙන ගත්තා උදාහරණ ඉගෙන ගත්තා උදාහරණ ගමු මෙතන මෙතන ආහාර ආහාර ඇඳුම් නිවාස ඕවනේ හරි අර පොතේ ඕන තරම් බලන්න පුළුවන් මේකේ තියෙන ඒවා मे तम अवश्यता उमड़ा वाले मे नोट का हम मैं मे क्या मैं मेकत् दागे शॉर्ट नोट क्या कैटगरी वाले बलगन वाले मेट दिबना विभाग की अवश्यता उमड़ा वाली ओन तरह प्रश्न वाले उत्तर दिन मंद प्रश्न के अब कसुनी टेलर शॉप दाला बड़गरगने ओम तम इतकोटे कसुनी इटकूर अवश्यता कुमक दिगे हाँ इतर मुखद कसुनी ओ अवश्यता मुख दिगे हाँ मुखद कसुनी अंदु महान ये अंदुम पेल दुमकिन अवश्यता पुराने वे प्रश्न हर ऐ ना पे पलवनी लक्षण उन्नवरा लक्षण पलवनी खरुण इवरा इक इवरा दिखाई तुनाई हरीम लेसी विना पाकते दिखा मन वाले हर देना एक बल उदयमा आप बल व्यापार आरम ठीक है अति दिया मन है अभी यो व्यापार अयो कड़ेदा इकमा या लाभ उपे अ चलो लाभ अमो आगे कारमुना व्यापार अरमुन तीन एक कारमुन एक कथा लाभ अनीतम सामज शुभ साधन सामज मिनसा सामज हरा बिजनेस कर सामज शुभ साधन हरना मल्ल तव समी हों बांड समाज हों बांड हों तृप्ति मत तृप्ति मत के पारिभोगिक शत्रुन बांड याको सेवा එතකොට ඒගොල්ලෝගේ අරමුණ මොකද්ද? පාරිභෝගික තෘප්තිය ඉහළ නැංගීම. මම කියන්නේ තෘප්තිය කියලා කියන්නේ පාරිභෝගික භාණ්ඩයක් පරිභෝජන. එහෙම නැත්නම් භාණ්ඩයක් අරගෙන පාවිච්චි කරාම යාළට ලැබෙන සතුට. එහෙනම් පාරිභෝගික තෘප්තිය anu පාරිභෝගිකයෙකු භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමෙන් ලබන අධ්‍යාත්මික සතුට කිව්වොත් හරි. ඒක අපිට අල්ලන්න බැරි. ඒක සතුට සතුට කොහමද අල්ලන්නේ? ආ ඔය ෆිල්ම් එකක් බලලා සතුටක් කරනවා ඒක අල්ලන්න බෑනේ. ආ ඒ වගේ තමයි මේක. එහෙනම් ओवे अरमुन तीन पुलाल व्यापार मित्र विभाग की प्रश्न हालांकि दिन तीन कद व्यापार तीन पुल अरमुन यागे कड़े अयो पल कड़े तीन हर ऐन आप देवनी तीवरा उन्होंने देवनी अरुण तीवरा मित्र अभी व्यापार अरमुन के लिए इलांगे कदमा बांड सेवा निष्पादन व्यापार मेलोके तीन बांड हदन निष्पादन व्यापार ऐसे बांड हदन मिनसु इन सेवा सपेन मिनसु इन बांड सपेन आय का सिलर बड़ कड़गे बांड सपेन आय वाहन दिन आय बांड सपेन आय पलत कड़वा बांड सपेन आय इतर बस बांड सपेन नह बस इगल सेवा वक्रे कुंड का सलून के सेवा वक्रे मम्मी मुख दी गुरु मुख दी सेवा वक्रे आने बांड निष्पादन व्यापार के अंदर मुनाद सेवा निष्पादन व्यापार के अंदर मुनाद ना मल्ल अमूलिम बल बांड सेवा मैं मल्ल बांड अपीट अपे अवश्यता तृप्ति मत करना एवगेम अपीट अल्लन पुलवन देवाल भौतिक देवाल हर मिनी अपीट वाले बांड बांड निष्पादन व्यापार अटते वाट मिथन लियान पुलवा मारते कुलपैन मेन मार्के लिया मैं मेला मिनी अवश्यता ओमना सपुराल मिनी अवश्यता या ओमना केवल सपुरा हेब ये स्पर्श कल हकीद हरद यमा बांड कील की हरद ये तम बांड निष्पर्शकल हकीदमा बांड इतकोट मेवा निष्पाद मेव हदन व्यापार वाले की बांड निष्पादन व्यापार तेरह मैं अमत उदाहरण दंड गोवी को बांड निष्पादन व्यापार अतमा या बड़ी रुक वाला बड्डी रुक वीकुन बड़ी रुक अल्लाह पुल बैद अल्लाह पुल बांड इतकोट सेवा वक्या सेवा वक्या तरह के मिनी अवश्यता ओमना सपुराल स्पर्शक नुहकिदे तम सेवा के लिए वाट कुंड कपन कुंड कप सेवा वाट अल्लन बे बस की वा हिंदाने वा अल्लन बे टीचर ने कुगाने वाट अल्लन बे वा भौतिकने तर एक मे स्पर्शक नुहकी स्पर्शक नुहकिदे सेवा तोट सेवा सपेन व्यापार वाले सेवा निष्पादन व्यापार के लिए तोट कवर अवते मुखद सेवा निष्पादन व्यापार के लिए सेवा निष्पादन व्यापार के लिए सेवा सपेन आते की अन्न दिन तो सेवा वक्य सेवा वक्य
මිනිස්සුන්ගේ අවශ්‍යතා හා වමනා සපුරා ගන්න ඒත් අපිට අල්ලන්න බැරි දේවල්. ඕකයි කියන්නේ දෙන්නගේ වල. ඔතක මම හිතනවා තේරුණා කියලා. අපි මෙතන ගොඩක් කලා ඉන්න ඕනේ නැහැ නිසා. ඒ නිසා බාණ නිෂ්පාදන ව්‍යාපාරය කියලා කියන්නේ ඒවා. සේවා නිෂ්පාදන ව්‍යාපාරය කියලා කියන්නේ ඒවා. අපි බාණ්ඩ හා සේවා කියන මොනවද කියලා දැනගත්තා. උදාහරණ මම කියවන මෙතන විදුලිය දුන් දුරකථන ඔය සේරම වෙල වැටෙන්නේ බාණ්ඩ. සේවා වල වැටෙනවා මම අර කිව්ව ටික බස් අනම්මන. ඒ ටික. හරිද රූපලාවන්‍ය ආයතන, බැංකු ආයතනය, අධ්‍යාපන ආයතන ඒව තමයි කියන්නේ වල. තොග වෙළඳ ආයතනය කියලා කියන සාමාන්‍ය සේවා සීල වෙළඳ ආයතන කියන්නේ ඒව සේවාවක් තමයි. ඒවල බාණ්ඩ හදන්නේ මට ඒක ඇල්ල මේ වැටළුන එකයි. ඇල්ල බාණ්ඩ හදන්නේ නැහැ. අර ගොවිය තමයි හදලා විකුණන්නේ. මේගොල්ලෝ හදන්නේ ඒගොල්ලෝ හදපු බාණ්ඩ අරගෙන අපිට විකුණනවා. හදනගේ මල්ලි හරි. එහෙනම් අපි දැන් ඔන්න අපේ තුන්වෙනි පොයින්ට් එකත් ඉවරයි. ඔය දන්න මෙතන අපි දැනගන්න ඕනේ මේ මේ දෙකෙන් විභාගයේ ප්‍රශ්න අහලා නැහැ. බාණ්ඩ කියන මොකද්ද, සේවාවක් කියන කුමක්ද කියලා. ඒනට ඔයාලා වාසනාවන්ත ඉදන්න ඔයාලෙන් අහන්න. එහෙම හිතන්නේ නැහැ. මොකද මීට වඩා ගොඩක් 10 11 දෙකෙන්ම අහන්න තියෙනවානේ. ඉතින් මේ වගේ පොඩි ප්‍රශ්න අහන්න ගන්න නැහැ. බාණ්ඩ කියන්නේ මොකද්ද කියලා ඔයා දන්න. බාණ්ඩ කියන්නේ ආය කියන්නේ අවශ්‍යතාව වුණා සපුරාලන ස්පර්ශ කළ හැකිද අරවා ස්පර්ශ කළ නොහැකිද ඔච්චර. එතකොට ස්පර්ශ කළ හැකිද නිපදවන ව්‍යාපාර බාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර, ස්පර්ශ කළ නොහැකිද නිපදවන ව්‍යාපාර සේවා නිෂ්පාදන ව්‍යාපාර. ඊළඟට තමයි නම් අපිට වැදගත්ම පොයින්ට් එක කියන්නේ අවශ්‍යතාවලට පස්සේ වැදගත්ම පොයින්ට් එක තමයි නිෂ්පාදන සාධක කියන්නේ. බලමු මොනවද නිෂ්පාදන සාධක කියලා කියන්නේ. නංගි බලන්න නිෂ්පාදන සාධක කියලා කියන්නේ මෙන්න මේවට. සරලවම කිව්වොත් නිෂ්පාදන සාධක කියලා කියන්නේ බාණ්ඩ හරි සේවා හරි මිනිසුන්ට හදන්න එපා. එතකොට මම නම් ඔන්න මම බලන් ඉන්නා මොකක් හරි බාණ්ඩයක් හෝ සේවාවක් හදන්න. එහෙනම් මට ඒව හදන්න මොනවාද ඕන කරන සම්පත්? තේරුණාද? ඒ කියලා කියන්නේ බාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපාරවලට අවශ්‍ය වන විවිධ සම්පත් වලට තමයි මේ නිෂ්පාදන සාධක කියලා කියන්නේ නිෂ්පාදන සම්පත් කියලාත් කියනවා. තේරුණාද කිව්වල? ඒ කියන්නේ බාණ්ඩයක් හරි සේවාවක් හදන්න අපිට මොනවාද ඕනේ? ඉතින් ඕවට තමයි නිෂ්පාදන සාධක කියලා කියන්නේ. නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන සාධක, බඩු හදන්න ඕන කරන සම්පත්, බඩු හදන්න ඕන කරන සාධක, ඕවා තමයි නිෂ්පාදන සාධක. භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීම සඳහා නිපදවීම සඳහා අවශ්‍ය කරන සම්පත්, නිපදවන්න අවශ්‍ය කරන සම්පත්. ඔහොම ලියලා තියාගන්න එක. එතකොට නංගිමල් නිෂ්පාදන සාධක හරි. නිෂ්පාදන සාධක කිව්ව ගමන් ඔළුවට නිෂ්පාදන සාධක පහද නෑ හතරයි. නිෂ්පාදන සාධක හතරයි. ඕක ඇවිල්ලා චක්‍රය වගේ ඔලුව තියෙන නිෂ්පාදන සාධක හතරයි. ඔය හතරත් චක්‍රය වගේ එක දිගට කියාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. අපි එක පුරුදු වෙමු. පළවෙනි එක තමයි නම් මල්ලේ භූමිය. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. එකකින් එක දැයි ගණකම්. නම් මල්ලේ භූමිය කියලා කියන්නේ මොකක්ද? ඕක දැන් පැටලෙන විභාගෙදී. මොකද මේ මේ කැලේ හරි වැදගත්. මෙතනින් විභාගයේ ප්‍රශ්න අහනවා. මම එකයි කියන්නේ. ඒනොට පාඩමේ වැඩි උගන්වලා නැහැ. ඒනොට සෑහෙන ප්‍රශ්න අහන තැන. භූමිය කියලා කියන්නේ මේක නං ඉවල. භූමිය කියලා කියන්නේ වාත් ලියන මාත් ලියනවා. ස්වභාව ධර්මයෙන් මිනිසාට ලැබී ඇති. මිනිසාට ලැබී ඇති ඇති දෑවලට තමයි කියන්නේ නිෂ්පාදන සාධක මේ භූමිය කියලා කියන්නේ. ඇති සියලුම සම්පත් කියලා ලියමු. සියලුම සම්පත්. එහෙනම් මේ කියලා කියන්නේ අපිට හම්බුනේ කාගෙන්ද? ස්වභාව ධර්මයෙන් මිනිසාට ලැබී ඇති සියලුම සම්පත්. එහෙනම් අපිට මේවා ස්වභාව ධර්මයෙන් හම්බුනේ. කවුරුත් හදලා දුන්නේ නැහැ. අපිට නිකන් ස්වභාව ධර්මයෙන්ම තමයි අපිට හම්බුනේ. උදාහරණ තමයි නම් ඉමල් එහෙනම්. ඔලියගෙන දිය ඇලි. දිය ඇලි මිනිසුද හැදුවේ නැහැ. දිය ඇලි. එතකොට වනාන්තර. වනාන්තර. එතකොට ජලාශ මිනිස්සු හැදුවේ නැති ජලා ඒක ජලාශ ගන්න එපා. එහෙනම් අපි ආගමු. කැලෑව ගත්තා, ඒව ගත්තා. දිය ඇලි. වැව් ගන්න පුළුවන්ද? වැව් ස්වභාව ධර්මයෙන්ද අපිට හම්බුනේ? නැහැ. වැව් ඇවිල්ලා මිනිස්සු හැදුවේ. එතකොට වැව් ගන්න බැහැර භූමිය කියද්දි ඔලුවට ගන්න ඕනේ ස්වභාව ධර්මයෙන් හදලා තියෙන අම්බෙලා තියෙන අපිට. අපිට කවුරුත් දුන්නේ නැහැ. ඊළඟ එක තමයි නංගි මලේ ශ්‍රමය. ශ්‍රමය කියලා කියන්නේ අපි ශ්‍රමය කියලා කියන්නේ සරලව මේකයි. බාණ්ඩයක් හරි සේවාවක් හරි හදන්න අපි යොදවන වෙහෙස. මම හිතන්නේ මම මේ පෑන හදන්න මම පැයක් මට වැඩ කරන්න ඕන මැෂින් එකක්. එතකොට මේ පැයක් වැඩ කරපු එකට තමයි මගේ ශ්‍රමය කියලා කියන්නේ. නේද? ශ්‍රමය කියලා කියන්නේ මොකද්ද?
බාණ්ඩයක් හෝ සේවාවක් සඳහා නැත්නම් බාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය සඳහා නැත්නම් ව්‍යාපාර සඳහා එහෙමද යන අව්‍යාපාරය සඳහා මල යන ව්‍යාපාරය සඳහා ව්‍යාපාරය සඳහා යොදා ගන්න අකුරු පැහැදිලි නැතුව සාමාන්‍යයෙන් යොදා ගන්න කායික සහ මානසික දායකත්වය මොකද්ද මේ කායික හා මානසික කියලා කියන්නේ නංගි මල්ලි කම්කරුව මොකද්ද වැඩිපුර වෙහසන්නේ මොලේද ඇඟද ඇඟ එහෙනම් ඒක තමයි කායික කියලා කියන්නේ ඩොක්ටර්ස්ලා ඉංජිනියර්ස්ලා කළමනාකරුව මොකද්ද වෙහසන්නේ ඇඟද මොලේද මොලේ මොලේ තියෙන කොහෙද මානසික ඒක තමයි කායික දායකත්වය කියලා කියන්නේ ඇඟ වෙහසන අය මානසික දායකත්වය කියලා කියන්නේ ටිකක් මොලේ වෙහසලා වැඩ කරන අය තේරෙනවද මේ වෙලා ජොබ්ස් වර්ග දෙකක් ඒ කියන්නේ බ්ලූ කොලර් ජොබ්ස් වයිට් කොලර් ජොබ්ස් කියලා කියන්නේ වයිට් කොලර් කියලා කියන්නේ ඒගොල්ලෝ වැඩි දාඩි දාන්නේ නැහැ ඒ කියන්නේ ඒගොල්ලෝ මොලේ ඕක ඒ වගේ තියෙන පොඩි සංකල්පයක් ඒවා ඉස්සරහට තමයි ඉගෙන ගන්න තියෙන්නේ එතකොට නම් ඉබලේ නම් ශ්‍රමය කියලා කියන්නේ මොකද නම් බාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය සඳහා නැත්නම් ව්‍යාපාර සඳහා යොදා ගන්න කායික සහ මානසික දායකත්වයන් මේ වචනේ අමතක වෙයි දායකත්වයන් උදාහරණ මොනවාද මං කිව්වා ඩොක්ටර් කෙනෙක්ගේ ඩොක්ටර් කෙනෙක් ඩොක්ටර් කෙනෙක්ට මොකද කියන්නේ වෛද්‍යවරේ ඇස කළමනාකරුවෝ ගණකාධිකාරවරු පතල් සේවකයෝ ඇවිල්ලා කායික තේනවනේ මේ කැටගරි දෙකට වාර දාලා ඒක කියන්න පුළුවන් මානසික කියලා මෙහෙම මානසික වේස මනස වේසා වැඩ කරන පුද්ගලයෝ කියලා ඒ විදිහට ලියන්න පුළුවන් එහෙම ඉතර හන්නේ වදන ගන්න ශ්‍රමය කියන්නේ මොකද්ද කියලා හරි නංගි මල ඊළඟ තමයි ප්‍රාග්ධනය මේක අනිත් එක පටල ගන්න ගොඩක් අය භූමිය ප්‍රාග්ධනයයි ප්‍රාග්ධන භූමිය පටල ගන්න එපා භූමිය ස්වභාව ධර්මයෙන් හම්බුනේ ප්‍රාග්ධනය කියලා කියන්නේ ස්වභාව ධර්ම නෙවෙයි මිනිසා විසින් නිෂ්පාදනය කරගන්නා ලද මිනිස්සු හදාගත්ත මිනිසා විසින් නිෂ්පාදනය කරගන්නා ලද නිෂ්පාදන ආධාරකයන් මොනවද මිනිසා විසින් නිර්මාණය කරගන්නා ලද නිර්මාණය කරගන්නා ලද නිෂ්පාදන ආධාරකයන් යන් නිෂ්පාදන ආධාරකය මොකද්ද මේ කිව්වේ මිනිස්සු හදාගත්ත මිනිසුන්ගේ වැඩ ටික ලේසියෙන් කරගන්න පුළුවන් වැඩ ටික ලේසියෙන් කරගන්න ඒගොල්ලෝ හදාගත්තු දේවල් උදාහරණයක් කියනනම් ඔන්න මේ පෑන් හදනවා නම් අතින් හදන එකද ලේසි මේ පෑන් හදන මැෂින් එකක් හදලා තියෙනවා එතකොට මැෂින් එකෙන් පෑන් හදන එකට ලේසි අතින් හදන එකද හැමෝම මැෂින් එකකින් වැඩේ ලේසි වුණා නේද ඒක තමයි නිෂ්පාදන ආධාරකයන් කියලා කියන නිෂ්පාදනයට ආධාරකයක් වුණා මිනිස්සු හදාගත්තේ මිනිසා විසින් නිර්මාණය කරගන්නා ලද නිෂ්පාදන ආධාරකයන් කියන එකේ තේරුම ඒකයි මිනිස්සු හදාගත්තා එයාලගේ වැඩ ලේසි කරගන්න එයාලගේ නිෂ්පාදන කටයුතු ලේසි කරගන්න තමයි මේ ප්‍රාග්ධන කියන ඒවා හදාගත්තේ ඒවා තමයි මොනවද හලියා ගන්න පුළුවන් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර මෝටර රථ ඔන්න ඔවා තමයි ප්‍රාග්ධන කියලා කියන්නේ මුදල් ඔවා ප්‍රාග්ධන වෙනවා ගොඩනැගිලි නිසා ඒගොල්ලන්ට ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන් ගොඩනැගිලි ඇතුලේ නැත්තම් එළිය කරන්න ගියොතින් ප්‍රශ්න වෙන්න පුළුවන් නිෂ්පාදනයේ ආධාර වුණා යන්ත්‍රයක් තිබ්බා ලේසි වුණා මෝටර රථ තිබ්බ නිසා බඩු වැඩි මැඩි ගෙනියන්න ලේසි නිෂ්පාදනය ලේසි වුණා එහෙනම් මිනිසා විසින් නිර්මාණය කරගන්නාද නිෂ්පාදන ආධාර කියන උදාහරණ වහන දැන් දන්නවා ලියවත ගොඩනැගිලි මෝටර රථ යන්ත්‍ර සූත්‍ර මුදල් ඔවා අන්තිමක තමයි නංගි වල ව්‍යවසාය කියලා කියන්නේ හරිම ලේසි එක ව්‍යවසාය කියලා කියන්නේ අපි මේ කලින් ඉගෙන ගත්ත නේද තුනක් මේ භූමි ශ්‍රමයේ ප්‍රාග්ධන කියන තුනම කන්ට්‍රෝල් කරගෙන ව්‍යාපාරය සංවිධානය කරගෙන කරගෙන යන එකනට කරගෙන යන එකට තමයි ව්‍යවසාය කියලා කියන්නේ. ඒ කියන්නේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධන යන නිෂ්පාදන සම්පත් වල යන මල් කියන්නේ. භූමිය ශ්‍රමය ප්‍රාග්ධන යන මල් කියන මේ නෝට් එක දෙන නිසා මල් කියන්නේ. වල කියන්නේ. නැත්තම් අංගි මල්ලි ඔයාලා වීඩියෝ නියන් අහන් ඉන්නවා විතරයි. කියන අපි දෙන්නම ගොඩ යන්න ඕනේ මෙතනදී. අපි දෙන්නම කියන්නේ මම ගොඩ යන්නේ ඔයා ගොඩ යන්න ඕනේ. තේරෙනවද? මොකද මම ඩ්‍රයිවර් ලෝ කරන්න බෑනේ. ඔයාලා වැඩේ බහින්න ඕනේ දැන් ගේමට. මොකද මොන ප්‍රශ්න තිබ්බත් රටේ මොන ප්‍රශ්න වුණත් දැන් විභාග මං හිතන්නේ එහෙම කල් දායි කියලා. ඔයාලා තමයි නියම බැච් එකක් වෙන මේ පාරේ එන. මොකද ඔයාලා ගොඩක් ප්‍රශ්න මැදින් තමයි මේ ඕලෙ විභාගේ ලිව්වේ නංගි මල්ලි. ස්කෝල වහලා, ක්ලාස් වහලා, තනියම පාඩම් කරලා ඒ නිසා ලිව්වේ. නිසා ඔයාලගේ රිසල්ට් එක හරි වටිනවා අනිත් එක වහිතන්නවා මේ මොකක් රටේ මේ කොරෝනා හරි මොන හරි ප්‍රශ්න නිසා ඔයාට වැඩේ හරියට කරගන්න බැරි වුණා කියලා අවුරුදු 3-4කින් කවුරුරි આવොත් ඒ ලෙවල් රිසල්ට් මොනවද කියලා
විභාගයෙන් පස්සේ ආවොත් එහෙම ඔයා කියනවා පොඩි අඩු රිසල්ට් එකක් කියෝ තින් ඔයාට කියන්න පුළුවන් මේ කොරෝනා නිසා මට තමයි මට පාඩම් ගන්න බැරි වුණා ඒවා කිසිම දෙයක් අදාළ නැහැ නංගි වල ඒ දවසට රිසල්ට් එක බලපාන්නේ මොකද අපි එතන ඉන්න නිසා අපි මේ කියන්නේ අපි දන්නවා මොකද සමාජයේ වෙන්නේ කියලා එතකොට ඒ නිසා මොන එක්ස්කියුස් එක මොන මොනවාද මොන එක්ස්කියුස් වල කියන්නේ මොන එක්ස්කියුස් එක තිබ්බත් එතනදී ඒවා වැලිඩ් නැහැ මිනිස්සුන්ට තේරෙනවා නේද ඒ නිසා මහන්සි වෙන්න වෙනවා අපි හැමෝම අපි හැමෝටම දැන් ඉස්සරහට ඉගෙන ගන්න ඒ නිසා ලියන්න ලියන්න භූමියේ සමය ප්‍රාග්ධන යන නිෂ්පාදන සාධක සංවිධානය කරමින් ව්‍යාපාර කටයුත්ත ආරම්භ කර පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය ව්‍යවසායකත්වයයි එතකොට මෙන්න මේ වැඩේ කරන එක්කෙනාට කියනවා ව්‍යවසායකයා කියලා හරියට කිව්වොත් හරියට කිව්වොත් ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනා තමයි ව්‍යවසායකයා කියලා කියන්නේ. ඉතින් එයා මොකද කරේ? එයා භූමිය හොයාගත්තා, ශ්‍රමය හොයාගත්තා, ප්‍රාග්ධනය හොයාගත්තා, එයා වැඩේ පටන් ගත්තා. ඉතින් ওই පටන් ගන්න එකට කියනවා ව්‍යවසායකත්වය කියලා. එයාට කියනවා ව්‍යවසායකයා කියලා. තේරුණා නේද? එහෙනම් නිෂ්පාදන සාධක හතර හරි. මෙතන අනිවාර්යෙන් ප්‍රශ්න දාලා දෙනවා නම් වලින් ප්‍රශ්න කරන්න. ඔයාලට ප්‍රශ්න කරන්න නැතුව මේක ඔලුවට දැන් ගියාට තේරුණාට ප්‍රශ්න කරද්දී අමාරු වෙන පුළුවන් නිසා ප්‍රශ්න වලට හුරු වෙන්න. ප්‍රශ්න කීපයක්ම දාලා තියෙනවා උත්තර වල හුරු වෙන්න ප්‍රශ්න බලලා උත්තර බලන්න එකපාර ලියන්න බෑ ප්‍රශ්නේ දැන් ෆෝන් එකේ ලියන්න බෑනේ ප්‍රශ්නේ බලන් කොළයක ලියන්න ප්‍රශ්න අංක දාලා කොළේ උත්තරේ ලියන්න ඊට පස්සේ පිළිතුරු ආයෙ බලන්න හරියද බලන්න වරදි තව සතියකින් විතර ආයෙ ලියන්න මොකද ওই ප්‍රශ්න ටිකම තමයි ඔයාලට කරකවල එවන්න තියෙන්නේ අමුතුවෙන් සිලබස් වෙනස් කරලා නෙවෙයි දැන්ම ලබන අවුරුද්දේ කොහෙද සිලබස් වෙනස් වෙන්නේ හරිද නංගි හරි යන නිෂ්පාදන සාධක හරි අන්තිම ලක්ෂණය ඒතර අපේ වැඩේ ඉවරයි ඊළඟ තමයි නංගි වලි ඇල්මති පාර්ශව ව්‍යාපාරයක ඇල්මති පාර්ශව මේ කොටස නම් ඉමලි අපේ දෙවෙනි පාඩමුත් අපිට ඉගෙන ගන්න වෙනවා දෙවෙනි පාඩමේ මේක ලොකුවටම අපිට උගන්වනවා අපි මමත් උගන්වනවා ඒ නිසා වාට මම මේකේදී ඇල්මති පාර්ශව ගැන ගොඩක් කියලා දෙන්නේ ඒකේදී ගොඩක් කව වෙන නිසා නම් ඉමලි ඇල්මති පාර්ශවයන් කියලා කියන්නේ මෙහෙමයි සරලව ඇල්මති පාර්ශව කියලා කියන්නේ ව්‍යාපාරයේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවය ඒ කියලා කියන්නේ ව්‍යාපාරයේ පිළිබඳ මොකක් හරි අමාරුවක් දක්වන පාර්ශවය ඔයා ගැන අමාරුවක් උනන්දුව දක්වන අය කවුද? අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ, නෑදෑයෝ, අසල්වාසියෝ, වාට ඉරිසියා කරන අය, ඔයාගේ යාළුවෝ, ඒ හැමෝම ඔයා ගැන උනන්දුව දක්වනවා. ඔයාගේ රිසල්ට් ආපුවාම ගොඩක් උනන්දුව දක්වයි. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා කවුද? ඇල්මති පාර්ශව. ඒ වගේම ව්‍යාපාර වලටත් ඉන්න ඇල්මති පාර්ශව. ඒ ඇවිල්ලා අයිතිකරුවෝ. අයිතිකරුවෝ ඇවිල්ලා ඇල්මති පාර්ශව. මොකද එයාගේනේ ව්‍යාපාරය එන එයාය ගැන උනන්දුව දක්වනවා. එයාට ප්‍රොෆිට් කරන්න ඕනේ. එයාට ලාභ ලබන්න ඕනේ. එතකොට එයා උනන්දුව දක්වනවා. අයිතිකරුවෝ ඊට පස්සේ කළමනාකරුවෝ කියලා කියන්නේ අයිතිකරුවෝ යටතේ ඉන්න අය සේවකයෝ වගේ තමයි ආයේ සේවකයෝ ඒගොල්ලොත් එයාගේ ව්‍යාපාරය පිළිබඳව උනන්දුව දක්වනවා මොකද එයාලා කාල බිල ඉන්නේ එතන ඉන්නේ එයාලයි සැලරිය හම්බෙන නිසා ඊට පස්සේ තමයි ගනුදෙනුකරුවෝ කියන්නේ භාණ්ඩ මිලදී ගන්න අය ඉතින් ඒගොල්ලොත් ව්‍යාපාරේ බලන උනන්දුව දක්වනවා ව්‍යාපාරය අද වහයිද හෙට වහයිද බඩු හොඳයිද මේකේ ලාභයිද බඩු ගණන් වැඩිද කොල්ලිටිද ඒ වගේ හේතු නිසා ව්‍යාපාරය පිළිබඳ ඒගොල්ලෝ උනන්දුවක් දක්වනවා ඔයා තමයි හේතු දැනගන්න නැයි මේගොල්ලෝ විනන්දු හේතු දක්වන්නේ මේ උනන්දුවක් දක්වන්න කියලා ඔයාලට හිතලා කරන්න පුළුවන් නේද මොඳ එකපාරක් කියන හැම එකකින් එකට ඊට පස්සේ සැපයම් කරු ඒ කියලා කියන්නේ බඩු සපේන අය ඇයි ඒගොල්ලෝ උනන්දුවක් දක්වන්නේ බඩු දිකටම අපිට සපයන්න පුළුවන් ඒ මෙයාලට මේගොල්ලෝ බඩු දිගටම සපයන්න පුළුවන්ද දිගටම අපිට ඕඩර්ස් හම්බෙයිද ඔන්න ඔය වගේ හේතු නිසා ඒගොල්ලෝ උනන්දුවක් දක්වනවා නේද වල ඊළඟ තමයි තරඟකරුවෝ මේ වගේ ගොඩාක් තියෙනවා ඉතින් ඇල්මති පාර්ශව තරඟකරුවෝ කියලා කියන්නේ ඔයාත් මෙතන කඩයක් දානවා මෙතනත් කඩයක් දානවා එතකොට ඔයාලා දෙන තරඟකරුවෝ ඔයාත් මෙතන දාන්නේ ඇඳුම් කඩයක් මෙතනත් දාන්නේ ඇඳුම් කඩයක් එතකොට තමයි තරඟකරුවෝ නැත්නම් ඔයා මෙතන ඇඳුම් කඩයක් මෙතන බුලත් පිට කඩයක් දැම්ම කියලා ඔය දෙන තරඟකරුවෝ නෙමෙයි තේරෙනවද නේද එකම જાතිය වෙන්න ඕනේ එමත් එකම සයිස් එකේ වෙන්න ඕනේ. මෙතන හાર્ඩ්වෙයාර් එකක් දාලා මෙතන හાર્ඩ්වෙයාර් එක දැම්මම අන්න ඒ දෙන්න තරඟකරුවෝ. එතකොට ඒගොල්ලෝ උනන්දුව දක්වනවා මෙයාගේ බඩු කොහොමද මෙයා විකුණන්නේ. එයාට වඩා හොඳට අපි මාකට් කරන්න ඕනේ බඩු. ඔය වගේ හේතු නිසා ඒගොල්ලෝ උනන්දුව දක්වනවා. ඊළඟ තමයි රජේ උනන්දුව දක්වන්නේ ඇයි? බඩු ගහන්න බලන් ඉන්නේ. හොඳට වැඩේ වෙනවා නම් ඒගොල්ලෝ බඩු ගහන්න බලන් ඉන්නවා. හරිද? ඊළඟ තමයි අපි ගමු ඔය ඇති නංගි වල මේ ටික ඇති මේ වගේ අය තමයි අපි
ඇල්මති පාර්ශව කියලා කියන්නේ නේද? ඇල්මති පාර්ශව ව්‍යාපාර පිළිබඳ උනන්දු දක්වන හේතුවාදෙන් දන්නවා. එකින් එකට දන්නවා. අලමනාකරු ඇයි? රජේ ඇයි? ටැක්ස් ගහන්න. තරඟකරු ඇයි? ඔන්න ඔය වගේ හේතු ටික දන්නවා නේද? එතකොට ඇල්මති පාර්ශව ගැන මේ මෙච්චරක් අපි කතා කරාම ඇති. ඔයාලට ඕන නම් ඔයාලට මම පෙළපොත දාලා තියෙනවා. පෙළපොතේ දිනට කියව ගන්න. එතකොට මේ ටික තවත් තේරේ. පෙළපොතේ 11 වෙනි පිටුව. 11 වෙනි පිටුව තියෙනවා හොඳ කරුණු ටිකක් වගුවක් වගේ. ඒ ටික පොඩ්ඩක් බලා ගත්තා නම් හොඳටම ඇති. ඊට පස්සේ නම් ඉමල්ලේ මේක තමයි ඉතින් අපේ පාඩම. පළවෙනි පාඩම අපි ඉවර කරා. අපිට පැය බයක් වගේ තමයි ගියේ. ඊට මේ පාඩම ඉගෙන ගත්තේ මොනවද? මෙන්න මේ කරුණු පහ තමයි ඉගෙන ගත්තේ. අවශ්‍යතා හා වුමනා ගැන මොනවද? ඒවල ලක්ෂණ ඉගෙන ගත්තා. ව්‍යාපාර අරමුණු ඉගෙන ගත්තා. බාණ්ඩ ගැන මොනවද? සේවා ගැන මොනවද ඉගෙන ගත්තා. බාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර මොනවද? සේවා නිෂ්පාදන ව්‍යාපාර මොනවද ඉගෙන ගත්තා. නිෂ්පාදන සාධක මොනවද? ඒව උදාහරණ ඉගෙන ගත්තා. ඒවා නිර්වචනයත් කළා. ඇල්මති පාර්ශ්ව කියන්නේ කවුද? ඇයි ඒගොල්ලෝ ව්‍යාපාර කරලා ඇල්මත් දක්වන්නේ? ඔය සේරම අපි පාඩම කවර් කරා නම් මල මේ ප්‍රභාගය. තේරෙනවද? ඔයාලා නියමයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ කිනුත් ඉදිරි පාඩණික් කරගෙන මේ වැඩේ අපි දෙන්න ගොඩ යන්න ඕනේ. විභාගෙදී ඔයා ගොඩ යන්න ඕනේ අනිවාර්යෙන්. කොමසල්ට එකක් ගන්න පුළුවන් අපිට. මොකද මේ සබ්ජෙක්ට් එක වතෝරගත්ත එක ගැන මට සතුටුයි. මොකද ඉස්සරහට දිගටම තියෙන සබ්ජෙක්ට් යන මේක. එකපාර සෞඛ්‍ය ඔය කරගෙන උතුනේ මදි නවතින්නේ නැහැ. මම එහෙම පහත් කරනවනේ මේ. අට වාගේ ගමන යන්න පුළුවන් පාඩමන්නේ මේක. විශයක් මේකවත් තෝරගත්තේ. ඉතින් අපි දෙන්නම මේ වැඩේ කරගෙන යන්න ගිමාලේ මොන හරි ප්‍රශ්න දිනන අනිවාර්යෙන් ඇප් එකේ දාන්න. ඇප් එක දිගටම තියාගන්න. මම නොටිෆිකේෂන්ස් එවනවා. ඒ වගේම ඔයාලට අනුමාන ප්‍රශ්න පත්‍ර එවනවා. ඔය සේරම එවනවා. ඉතින් ඔයාලට මේ ඇප් එකෙන් විතරක් උඩ යන්න පුළුවන්. ක්ලාස් වලට යන්න ඕනේ නැති වෙයි ඔයාලට. ඔයාලට තේරෙයි මට පුළුවන්ද බැයිද කියලා. ඔයාලටම තේරෙයි. ඕන ප්‍රශ්නක් තියෙනවා නම් එවන්න අපි. පාඩම් කරද්දී ප්‍රශ්න කව අයියා මට මේක තේරෙන්නේ නැහැ. එව්ව අනිවාර්යෙන් අපේ ටීම් එකේ කවුරු හරි ඔයාලට දානවා රිප්ලයි එක ඊමේල් එකක් හරි වට්ස්ඇප් දානවා නම් සේරම ඔයාලට ආයකින් නෑර එකක් නෑර එක්කෙනෙක්ට කියලා දෙනවා නම් ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වුණා නම් ඉතින් දිගටම අපිත් එක්ක ඉන්න එහෙනම් ජය වේවා.